සපෝ දයාසිරි මාතාගේ කාමරයට යද්දී ඕන්නේ කාමරයේ පුටුවේ වාඩුවී කල්පනා කරමිනි. සපෝ ගොස් ඔහුගේ පහපාමවල බිම ඉඳගත්තාය. සීයේ මාත් එක්ක ඊයේ දවසම කතා කළේවත් නැහැ. දයාසිරි මාතා කෙල්ල දෙස බලා උන්නේ දුකෙනි. ඔළුව හරි අවුල් මැනික හරි අවුල්. සියාරව මේවා හිතලා ආයෙත් ප්‍රෙෂර් හදා ගන්නවා. හදාගන්න දෙයක් නැහැ චූටි මැනික. දැනටම මට ප්‍රෙෂර්. අනේ ඉතින් බලන්න. මෙහෙමම යන් අපිත් එක කැන්ඩි වලින් බෙහෙත් ටිකක් ගන්න. බෙහෙත් තියනවා චූටි මැනික. හවසට සුදු නූල් තම්බලා බොමු. මං ප්‍රේමට කියන්නම්. බලන්න. සපෝ ගැස්සල කඳුලේ. ෆාම් හවුස් එකේ සියලු ජීවිතවලට ඉහලින් කළු වලාව පාවියාවක් වගේ. ඕනවට වඩා හිතන්නේ පස්සේ මං සීහනගේ ඉන්නවනේ. අපි බලමු. දයාසිරි මාතා කෙල්ලගේ හිසත ගෑවේ සමහරට කෙල්ලට තමා ළඟම ඉන්නට බැරි වෙන බව දැනගෙන. මොනවාද සී කියන්න ගියේ? නෑ චූටි මැනික. නෑ ඔයා මොනවාද කියන්න ගියා? අපි හොඳ කොල්ලෙක් හොයාගමු මැනික. අපිට මැරි කරන්න. සීයාගේ කතාවේ මහා ගැඹුරක් ඇති බව ඇය දැන උන්නයි. සපෝ විම් බලාගෙන ඇස් මිරිකුව ඇරෙන්නට කිසිවක් කිව්වේ නැත. අපි ගිහින් එන්නම් සීයා. සාදු. සපෝ දයාසිරි මාතාගේ දෙපා සිඹ වැන්දාය. චූටි මැනික. මේකෙන් කැන්ඩි වලින් ඔයා මොනා හරි ගන්න. දයාසිරි මාතා සපෝට සල්ලි ටිකක් දෙමින් කිව්වේ. අනේ සීයා, එහෙම ගන්න කියලා දෙයකුත් නැහැ. අපි අලුත් ඇඳුම් දෙක තුනක් ගමු. සීයරත් මොනා හරි ගන්නම්. මට නම් නැති වුණත් කමක් නැහැ චූටි මැනික. පුළුවන් නම් අර කොල්ලටයි ප්‍රේමටයි ඇඳුමක් කරන් දෙන්න. පව් දූපත් කොල්ලයි කියලායි. සීයා කියද්දි සපෝ හිස වෙනවායි. ප්‍රේමාට නම් අරන් දිය හැක. ඒත් ඌට මොනවා අරන් දෙන්නද? අරන් දෙන්නම් සීයේ. සපෝ කාමරෙන් පිටතට ආවේ බරව හදවතෙනි. සීයා ලිඩුවේ මේ ප්‍රශ්න ගැන සිතා බව සපෝ දනී. ඊට කලින් ඔහු පුදුමාකාර සතුටකින් උන්නේ. සපෝ දොරකඩට එද්දී සාගර කැබ්‍රිය ගල් පුහුණු අද්දර නවත්තාගෙන උන්නේ. ඇය ඇස්කොණින් මෙන් බැලුවේ ඔහු ඇඳ අලුත් කමිසේ දෙසේ. ඒද සුදු කමිසේකි. ඈතට නොපෙන්නාට එහි හීන් නිල්ලිරි ගොස් ඇත. සපෝ දිකටම බිම්බලාගෙන උන්නාය. පාන්දර හිරුවලියේ පතනට වැටි ඇති ආන්තමට. පතනේ මැදින් ඔහු පෙනෙද්දි සපෝ දැස් ඕනවටත් වඩා ඇතුළට ගත්තාය. ඒ පිස්සටත් මොනහරි අරන් දෙන්නේ පැයිද? මොනවා අරන් දෙන්නද? අරන් දුන්නොත් ඉතින් මං අරන් දුන්නා කියලා සපෝ සිතන්නේ මේවාය. යම් මැනික. අම්මා සාරිය ඇඳගෙන ඉද්දි සපෝ බැලුවාය. ඒ ක්‍රීම් පාට සාරියට අම්මා ලස්සනේ. හරිම ලස්සනයි. නිකං. හරි හරි මගේ ලස්සන. යම් තව පරක්කු නොවේ. ප්‍රේම එන්න. සපෝ ෆාම් හවුස් එකේ පියකට පෙළ බැසාවේ අම්මාට පිටුපසනේ. සුදු කමිසේ කළු කලිසමට යටකර සපතුන් දමාගෙන උන් සාගර වෙතින් ආවේ ලස්සන වැදගත් පෙනුමකි. කොල්ලව උදේක දැක්කත් ඇති සිරියාවයි. සුජාතා හිතුවේ සාගර දෙස බලාගෙන. කොහොමත් මේ කොල්ලා දුටු දවසේ සිට සුජාතාට ලෝභය. ගුඩ් මෝර්නින් ලොකු නෝනා. මෝර්නින් මිස්. මෝර්නින් පුතේ. අද බුධාරි ලස්සනයි. අම්මා එහෙම කියද්දී සපෝට පුදුම සිතුනි. අම්මා පිරිමලමෙක් ගැන එහෙම කියනවා සපෝය ඇසුවාමයි. ලස්සනයි කිව්වම ඉතින් දැන් මේ පිස්ස ආඩම්බර වෙයි. හැටි. සපෝ වාහනයට ගොඩුවේ එහෙම සිතමිනි. දැන් ඉතින් මන්ද ඉස්සරහා යන්නේ. සුජාතා සිනාසෙමින් ඇසුවාය. අම්මා එන්න පස්සට මල්ලි ඉස්සරහා. කවදාරි දවසක යත් ඉස්සරහා සීට් එකේ යයි. සාගර බිම් බලාගෙන සිටියේ. ඇය පසුපස අසුනේ උන්නද ළඟ ඉන්නක් මෙන් සුවඳේ. හිතට ඒ ඇතිය. අම්මේ බඩගිනි. වාහනේ පතනේ මැදින් යද්දීම සපුමල් කීවේ. කන්න නතර වුණා නම් කට්ටියම ඇහැරිලා යන්න බැරි වෙනවා. ඊයේ යාලා නිදාගද්දි රෑ 3ත් පහ වෙලා ලොකු නෝනා. අද 11ත් වෙයි ඇහැරෙද්දි. සපෝන්නේ වාහනේට පසු වෙන මීදුම් පතනේ දෙස බලාගෙන. හදවතේ මීදුම් බර වලාවන් සමග පාවී යන්නක් මෙනි. සපෝන්නේ සනීපයට අම්මාගේ වතර බර විය. අම්මාගේ සාරිපටින් එන්නේ මෘදු සිනිඳු සනීපයකි. තැනක් තිබ්බා නම් තමාට සාරියක් අඳින්නට තිබ්බාය සපෝට සිතුනි. එකපාර වෙඩින් සාරි එකම අඳින්න. දවසක් එසේ කී විට අම්මා කීවයරු සපෝට සීවේ. ඒ මංගල සාරිය ඇඳ පිටව යන්නේ කාස් සමගද? ආදරේ මංගල පහන්සිලු දැල්ලෙන්නේ කාතින්ද? එතෙක් ජීවිතේ තුන්යම අඳුරේ පහළය.
බේබිට කොඩක් බඩගිනිත් දන්නේ නේද ලොකු නෝනා සාගර සද්දි සපෝ බැලුයි මල්ලිගේ මුණ දෙසේ අපි ඊට අමට ආපු වෙලාවේ නම් හොඳ තැනකින් කෑවා නේද බේබී කොහෙන්ද ප්‍රේමා සුජාතා ඇසුවාය කඳබල පාරේ ලොකු නෝනා අපි නුවර පාරට දැම්මම කමු සපෝ ආනේ දොරට ඕනවටත් වඩා බරවි රීදුරු අසුනේ උන් හොදෙස බැලුවාය සපෝට ඔහුගේ මූණේ පැත්තක් යාන්තමට පෙනී අද ඔහුගේ මුණ වෙනදාට වඩා පාළුවේ ප්‍රේමා ඇස් කොනකින් කෙල්ල දෙස බලාගෙන කෙල්ලගේ ඇස් යොමු ඇත්තේ කොහාටදයි ප්‍රේමා දනේ මොනහරි නොහුනුත් පුදුමයක් ප්‍රේමා සිතුවායි මේ හදවත කොතනක හෝ ගොස් නතර වෙනවනම් එසේ විනං හදවතට මේ තරම් බරක් නැත ඊට පසු හිතෙන්නේ තමා නොව ඕය ඒ තෝව හමුනවන්නේ ඇයි සපෝට තමා සාගරගේ මුහුණේ අඩක් පෙනේ ඕ ඉන්නේද බර කල්පනාක බව ඔහුගේ මූණින් පෙනේ ඕ මේ කල්පනා කරන්නේ මොනවාද උදේ කන්නට වාහනේ නැවැත්තේ පුස්සලාව රෙස්ට් එකේ පුස්සලාව බෑවුමට ඉහලින් තනා තිබූ මේ තානායම නෝර නෝරෙලි හරහා යන බොහෝ දෙනාගේ ප්‍රියතම වාහනලකේ සීතල වැඩි නිසා සපුව අතේ තබාගෙන උන් සුවිතරේ වතර දමා ගත්තාය සීතලට ඉන්නට බැරෝ යාවියයි තමා සිතුවෝ දැන් සීතල ගානක්වත් නොමැති වෙහිඳි අවන්නල්ට පීසීට පහළ කඳු බෑම සුන්දරව පෙනී කඳු කර ගස්සල හඳුනාන්නගත් පාටින් පවා මල් පිපී තිබුණි තාමත් පාන්දර නිසා මීදුම් උඩට එන්නේ හොරෙන් හොරින් මෙනි සපු අවන්නලේ වැට ළඟනම ගොස් පහළ සීතල නිම්නයේ දෙස බලා හුන්නායි සාගර සුජාතාටත් සපු මල්ටත් ප්‍රේමාටත් ඉඳගන්නට පුටු ඇද දුන්නේ සියල්ලම් බලා උන්නේ ඇය දෙසේ මීදුමට මුල්ලා ඉන්න කෙල්ලව පෙනින්නේ ලස්සනටේ මොනාද පුතේ අපි කන්නේ ඉන්න ලොකුනෝන මං වේටර් කෙනෙක්ට එන්න කියන්නම් ඇයි ඉඳගත්තේ ඔහු ඇතුළට ගිය පසුය ලස්සනයි නේද අම්මා සාගර පැමිණ ඉඳගත්තේ නැත ඔහු ඈතින් පුටුවකට බර වෙන්නට ගියේ සපු බිම්බලාගෙනම උන්නාය මෙහෙට එන්න පුතේ පුටුවක් ඉදිරි වී තිබුණේ සපු ළඟ පමණි සාගර පැමිණ ඒ අසොන්ට බරුවේ තරමක හිතේ බරිනි ප්‍රේමා එක ළඟ ඉන්නා දෙන්නා දෙස බලා බිම බලාගෙන සෑහෙන දේවල් සිතුවායි පුදුමයකට මෙන් සපු සාගරත් දෙස සුදතාටද ඉබේටම මෙන් බැලුනි කෙල්ලගේ ජීවිතයට අවශ්‍ය මේ කොල්ලා වැනි අහිංසක ගුණ යහපත් කොල්ලෙක් බව සුදතා දනි ඇය ටික වෙලාවක් සාගර දෙසම බලා උන්නායි කවදද පුතේ අම්මගේ තාත්තගේ දානේ සුදාතා කොල්ලාගෙන් ඇසේ කරුණාවෙනි අම්මා එවැනි දෙයක් ඔහුගෙන් ඇසුවේ ඇයි තාත්තගේ දානේ නොවැම්බර් ලකුණන අම්මගේ ලබන මාසෙ අනේ ඉතින් අම්මගේ දානේ දැන් කොහොමද දෙන්නේ පන්සලකට පිළිකරගෙනත් පූජා කරන්න හේතුයි ලකුණන දෛවි මහ බුදුමාකාරේ තනි කරනවා කියා මේ දුප්පත් දරුවංග මෙහෙමම තනි කළ යුතු නැත එහෙම හොඳ නෑනේ පුතේ අපි මේ දානේ අදලා පන්සලට ගිහින් දෙමු ප්‍රේම හතලා දෙයි සාගර ගෑස් තෙත්තියේ දෙන්න නම් හරි ආසයි ලකුණෝනා කොල්ලාගේ ඇසළු තෙතමනේ සියල්ලම දුටුවේ සපු ඇගේ වම්බස වුණ හොදෙස බලා කිසිවක් කියාගත නොහැකිව බිමට නිතුව බාගත්තාය මල්ලි අම්මට හරි ආදරේ ලකුණෝනා අද සාගර මල්ලිගේ අම්මගේ උපන්දිනේ ඊයේ රෑ පන්සලුත් ගියා අම්මට පහන් පත්තු කරන්න හොඳ දරුවන් බිහි කරපු අම්මලාට වැඩි ආශ්‍ය නැත මහාමායාටද ඌයේ අම්මා හොඳ සැනසීමෙන් ඇති පුතා බය වෙන්න එපා ප්‍රේම බල්ලයි දානේ ලෑස්ති කරලා දෙන්න හොඳයි ලොකුනෝ උනා උණුණුවෙන් ඉඳියාප බඳිනකොත් මිරිස් මාළුත් අලකරිත් පොල් සම්බෝලත් පීටර් ගෙනවිත් තිබුවේ වෙනමම ඌ පාන් පෙතිද ගෙනවිත් තිබුවේ මම් පොඩි බේබිට බෙදලා දෙන්නම් පොඩි එකා බඩගින්නේ මැලවිය සිටන දුර සාගර කීවේ සුදාතා පමණ අන්නව සපෝද හොදස බලා සිනාසුනෝය හොස්ටල් එකේදී හයමාරුනේ උදේට කන්නේ ඒ පුරුද්දට ඔය උදේට බඩගිනි ඉන්නේ සාගර සප්මල්ට ඉන්දියාපත් අලෝදෙත් මිරිස් මාළු කෑල්ලකුත් බෙදුවේ බේබිට සුසිදස් බදලා ගේනක් දෙන්නද හා සාගර හොට බෙදා ඇතුළට ගියේ සුදාතාගේ පපෝ උණුයේ තමාටත් එවැනි උස්මහත්ව කොල්ලෙක් උනනා මේ ගින්දර ටිකක් හෝ අඩු යයි සුජාතාට සිතුනි සාගර සපෝමල්ට සුචිතා පමණන්ව සපුට බිත්තර උම්ලට් එකකුත් ඇතුළට ගොස් දමාගෙන ආවේ වේටර්ලා ඒ රැගෙන එන තුරු නොසිට ඔහුම ඒ රැගෙන ආවේ වේටර් උණුවෙන් පරිප්පු ගෙන ආවේ
මේ දැන් තෙම්පරාදු කළ පරිප්පු වලින් ආයේ මිහිරිසු වුණකි. සාගර පරිප්පු දිස්සෙකින බැලුවේ ඇගේ පිගාන දිස්සේ. ඇයි ඉඳියාප ගන්නේ හොදි නැතුවේ. සාගර පරිප්පු දිස්සයත් හැන්දත් අතරගෙන වැගේ පැත්තට හැරුණේ. මිස් පරිප්පු උණුවෙන් තිනෝ මිස්. ඔය යන්නේ තමාට පරිප්පු බෙදන්න බව සපෝ දනි. මෙතෙක් කියලා තමා කායත්තේ මිරිස් මාළුත් ඉඳියාපත් වමනේ. හිත තිබුණේ කොහෙද? සපු පිගාන්ට ඉහලින් තිබුව අත ඉවත් කළායේ. සාගර පරිප්පු හැඳි දෙකම ඉන්දියාප මතර බෙදුවේ. පසු යගින් නාසම් පොල් සම්බෝලද බෙදුවේ. වචනයක් කතා කරන්නේ නැහැ. අනිත් එක්කිනත් මේකෙගේ නිහඬ භාෂාව කොහොම තේරුම් ගන්නවත් දන්නේ නැහැ. ප්‍රේමා සාගර බෙදූ පරිප්පු සමග ඉන්දියාප කන සපෝදෙස බලාගෙන සිටුවායේ. හිත බරය. කන්දක් හිත මත තැබුවක් මෙන් මේ හදවත බරය. සපුට හෝ net කොනකින් පෙනේ. තව පරිප්පු ටිකක් තිබ්බා නම් හොඳය. එහෙත් ඌටේ කියන්නේ කෙසේද? තව පරිප්පු ටිකක් දාන්නද මිස්? පුදුමේ තමා හිතනේ ඔහුට දැනෙන්නේ කෙසේද? සබුගේ ඇතුල්ලා ඇකිලීගෙන ගියේ. මටත් පරිප්පු ටිකක් දාන්න පුතා. ඌ හැමෝටම පරිප්පු බෙදුවේ. පොඩි බේබි පරිප්පු ටිකක් දාන්නද? පරිප්පු කෑවොත් මාර පරිප්පු තමා සාගරයි. පොඩි එකා කියද්දි ශ්‍රීදාතා සපෝදෙස බලා සිනාසුණාය. ඔහත් කන්න පුතේ. සාගර හෙට මෙහෙට දුවද්දි සුජාතා කීවාය. කොල්ලා මෙසේ ළඟද වෙටිද්දි දැන්න හැකීම සුජාතා රස විඳාය. සපෝටත් හිමි යුත්තේ මෙසේ ළඟ හිඳිද්දි රසල්ලා කැරගෙනා කෙනෙක් කොල්ලෙක්ගේ සුජාතාට සිතුනේ. අම්මා උදෙස බලා හිතන්නේ මොනවාදයි සපෝ සිතුවායේ.